විදුවේස් හැමෝටම අයිබෝන් ඔන්න අද දවසේ විදු ඇවිල්ල ඉන්නවා ගම්පහ නගරයට ඇඩික් එකේ කොළඹ යුත්තෝන් එකත් එක්ක එකතු වෙනවා මේ තරුණ තරුණයන් මද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමට එරෙහිව ඔවුන්ට පණිවිඩයක් දෙන්න තමයි විදු ඇවිල්ල ඉන්නේ ඉතින් මෙතන වැඩ ගොඩක් වෙනවා අපි බලමු මොනවද වෙන්නේ කියලා එක කඩදාසියකට ටුවිටින් හයදයි හයේ පාරව ගැහුවොත් දෙවිගේ වීඩියෝ එකේ තමයි යනවා කියන්නේ ඒක තමයි වන් මාක් කැච් අවුට් ඊළඟට එල්බියම් දියු දෙවියන්ක් විදියට සලකන්නේ නැහැ ඊළඟට හතරේ පහළව සමහ පණිගලු වලින් විතරයි ලකුණු ලබාගෙන හැකියාව තියෙන්නේ අබුෂණ කිනාගේ පිළිපස්සට ලකුණු ලබාගන්න හැකියාව නැහැ හැබැයි තව ලකුණු පණිගලු ගන්න අවස්ථාවක් තියෙනවා හතරේ පහළව ඉල්ල ගන්න බැහැ වයිට් පවුලස් සහ නිකන්දුවට හතර කම්බුවක් ලැබෙන්නේ නැහැ ලකුණු හතරක් බැගින් පිළිගෙනවා ඒ හතරේ ලකුණු එක්ක සිරිසන රොඩෙන් කඩාගෙන දෙක තමයි දැන් පළවෙනි තරගයේ සහභාගී වෙන සූදානම් එකක් තියෙන්නේ අපලෝ පාසියේ වාසියේ කරලා සූදානම් එක ආයි මොනවද වෙන්නේ කොහොමද සෙල්ලම් කරන්නේ කියලා දැන් ලොස්සක තමයි අපලෝ කියන්නේ බැට් කරන ආයි මොනවද බැට් කරන අපලෝ කියන්නේ මම අපලෝ කියන මොනවද කරන්නේ මේ තමයි මේ ඉන්නේ යට සෙල්ලම් කරලා තියෙනවා අපේම කුඩියක තමයි ඇවිල්ලා තියෙන්නේ මේ කුඩිය ඇතුලේ තියෙනවා මේ පෝස්ටර් ටික. මෙන්න මේ පෝස්ටර් වල විවිධාකාරයේ මැසේජස් තියෙනවා. I am updated smoking is outdated කියලා එකක් තියෙනවා. මේ වගේ මැසේජ් ගොඩක් තියෙනවා. ඉතින් මෙතන ලොකු පොරොවකුත් තියෙනවා. මෙතකොට අකුරු කියන කැලි කැලි ගොඩක් තියෙනවා. මොකද මෙතන කරන්නේ? ආසියවාසී ජයග්‍රහණය කරනවා දේව දේව මොකද කරන්නේ
බාරදුන්නොත් හොඳයි කියලා දේව හිතන්නේ. මාතල මොකද හිතන්නේ? තස්සේක කරකට බෝල් කරන්න තමයි වෙන්නේ. සම්පූර්ණයෙන්ම ගිහින් බලන්න. ජොලිම දවසේ බොන්න කතා කරන එකට අපි කියන්නේ ලොකුම ගොනා කියලා. ඇයි එහෙම කියන්නේ කියලා අපිට SMS එකක් එවන්න. SMS කරලා වටිනා දායකක් දිනා ගන්න පුළුවන්. ටීම් එකගෙන හොඩේ. ඔව් දැන් දෙවියන්ගේ ටීම් එකට අපි ආරාධනා කරනවා පිටියට අවතීර්ණ වෙන්න. මේක ප්‍රදර්ශනාරකයක් ඉදා. වයිට් බෝල් එකේ එක ලකුණක් විතරක් තියෙනවද මොකද කියන්නේ? එහෙම නැත්නම් බෝල් එක කවුන්ට් එකේ තියෙනවා. අපි බලමු මේ තරග සංවිධායකයන්ගෙන් මේක මේ පිළිබඳව අවසන් තීරණයක් අපිට දෙයි. අපේ තරග නීති වලට අනුව වයිට් නෝ බෝල් සඳහා ලකුණු හතරක් දෙන්න ඕනේ. මාද වෙල්ලීමක් කරනවා එක ලකුණක් විතරක් තියමු කියලා. ඔබලට අපි ආරාධනා කරනවා මෙතෙන් එන්න. සුවිශේෂී වැඩක් අද මෙතන වෙන්නේ. වෙනම ආදරයක් ගන්න පුළුවන් දවසක් තමයි අද දවසේ. මෙන්න සූදානම් ප්‍රථම පත්වෝ ක්‍රියාත්මක කරන්න. දේව මහරක කියලා කරනවා නමුත් පත්වෝ කියන්නේ මාතරවකට කමුරු වගේන අවශ්‍යයි. මාතෘ විජේසිංහ කණ්ඩායම නායකයා කටයුතු කරන්නේ. සුරකිව පත්වෝ රැක ගන්නවා. අපි දකිනවා මේ ප්‍රතිවාදී කණ්ඩායමේ නායකයත් ඇවිල්ලා මේ කණ්ඩායමට උපදෙස් දෙන ආකාරය. මේක වෙන මාතලයක් කියලා. දෙවෙනි කඩොල්ල කඩොල් හතරයි දැන් ලකුණු 14කට කඩොල් තුනයි ආශිත පන්දු යැවීම සඳහා සොලන්ජි සූදානම් පොඩි දිදිය ගෑනෝ මේ ටීම් එකෙන් අනිවාර්යෙන් ඕක එකක් දාන්න ඕනේ ඔන්න මේ මාතවලු ක්‍රීඩා කරන් ආවා සාධාරණ නීතියක් ගෑනෝ නමින් අවස්ථාව දෙන්න ඕනේ පන්දු වාරය ක්‍රියාත්මක කරන්න ඔන්න සොලන්ජි සූදානම් ක්‍රියාත්මක කරන්න යෝජනා උපුල් සහගේ මාතව ආරම්භක පිටිකරුවන් ලෙස පිළිවෙල දෙන්නේ අවස්ථාවේ ලක්ෂණ දාගන්නවා දැන් මාතව සූදානම් ඊළඟ පන්දු වලට ඕන දෙයක් ආරකේල කරමින් එක ලකුණක් කරා ප්‍රති මාර බල ගන්නවා යන මුල්ලක් සංඛ්‍යාව ලකුණු 6 දක්වා ඉහළ නැගෙනවා ඊළඟ හොඳ කාලයල් බැලීමක් මාදවගේ නමෙන් දැක ගන්න ලැබුණ හොඳින් පොන්දු ස්ථානගත කළා එන්න ඊළඟ පොන්දුව එන්න නාන ලකුණු හතරකේ අවස්ථාවේදී පොන්දුව පොන්දු රකින්නගේ අතේ ගෑවි නුගේ අපි ගමනාගුරුතුමා සේනානායක දෙතුමා අද දවසේදී අපිට මේ රටේට කලබල නියුත් ෆෝන් එකට ජනතාව
මහජන නියෝජිතී වගකීම මහජන ආයතනයේ ජීවන සාධකයේ මෙලනයි ඔහුගේ සුදුසුකම් සැලසීම වෙනුවෙන් ඒ වගේ සහභාගීව කරන සුපිරි උදාහරණයක් තමයි අපේ අනන්ත සිනානායක නගරාධිපතිතුමා ඉතින් ගෞරවනීය සභාවේ තුන්වතාවක් නගරාධිපති වෙන්නව ඔබ දැකියාම ලැබුණේ ඒ තාමනායකගේ නිරන් නායකගේ ඉදරන් නායක නිසා ඉතින් මෙයමයි අපේ තරුණයන් තරම් මොකද තරුණයන් තමයි මෙලනේ අනාගතේ බවට පත්වෙන්නේ ඉතින් අරුලයන් හරිපාලිකව තමයි මේ රාජකාරණය කරන්න යන පුළුවන් රටේ රෝඩ කරන්න මෙන්න යාලා ප්‍රථමයෙන් පන්දු යවන්න තීරණය කරනවා මෙන්න ඊළඟ කණ්ඩායම වැඩිහිටි කණ්ඩායම පොදු අභියෝගයක් ලබා දුන්නා කලින් සෑම කණ්ඩායමකටම දැන් ඉතිරිලා තියෙන අවසන් මාතරණයේ රේස් ද බවුල් මොකද මං සරාගියස් මොකද ඔයාලගේ සැලසුම අවසන් මාතරණයේ ජයග්‍රහණය යන්න පදරන්නේ නැහැ මාදම යන්නයි හදන්නේ හරි වයි වයි වයිගා මේ අපිට කියන්නකෝ සිගරට් බොන කොල්ලෝ ගැන මොකද හිතන්නේ සිගරට් බොන කොල්ලෝ ගඳයි කියලා කියන්නේ එතකොට මේ අර කොහොමද කට්ටිය ඒත් ගඳයි කියලා කියන්නේ ඉතින් ඔන්නෝක තමයි ලස්සන කෙල්ලන්ගේ ප්‍රතිචාරය සිගරට් බොන අරක්කු බොන කොල්ලන්ට මොකද රසන් හිතන්නේ අනිවාර්යෙන් මෙන්න ලෝචා මොකද හිතන්නේ මේ දැන් කොල්ලෝ අතරේ මේ ජොලිම දවසේ කට්ටියක් ඉන්නවා බොන්න සෙට් වෙන කට්ටිය මේක සංවිධානය කරන්න එක්කෙනෙක් එයාම අනිත් කට්ටිය කියන්නේ මේක තමයි ආදල් එක මේක තමයි මේ ෆුල් මන් එක කියලා ඉතින් මේ වගේ කට්ටිය කරන මොකද හිතන්නේ ලොකුම ජොලිය තියෙන දවසේ බොන්න කතා කරනවා නම් කවුරු හරි හරිම මොඩයි කියලායි ලෝචනා කියන්නේ. දැන් මේ සමහරව ඉන්න සිගරට් එක කටේ ගහගත්තම හරි නිකන් වීරකමක් කියලා ඉන්න කට්ටිය ඉන්නවනේ. මේ වගේ කට්ටිය කියන්නේ දැන් ඔයාලා. ළමයිනේ කොල්ලු ගැන ටිකක් දන්න නේද? ඒ කියන්නේ කොල්ලු ගැන හිතන්න මොකක්ද මේ වගේ බොන කට්ටිය ගැන සිගරට් බොන කට්ටිය. ඔන්නේ තමයි කියන්නේ ලස්සන ගෑනු ළමයි ඉස්සරහ පෙළිලා කැපෙන්න එපා සිගරට් එකක් කටේ ගහගත්තොත් පෙළිලා කැපෙන්නයි වෙන්නේ ඔන්න කොල්ලොන්ට තමයි මේ පණිවිඩය රොෂාන් මේ ලස්සන ගෑනු ළමයි මේ කතාව කියන්නේ සිගරට් එකක් බොනවා නම් පෙළිලා කැපෙන්න වෙන්නේ පෙළිලා කැපෙන්න ඇතර මේක දුවාදී නවා ගැනීම අවස්ථාවක් දෙයි ළමයි අවස්ථාවේදී ප්‍රබල එලිම කළා ඔව් විනි සුරුවරය දැන් සමහන් කරනවා දෙවියන්ගේ ක්‍රීඩකෙක් ලෙස එයාම රේස් ද බවුන්ස් තරගාවලියේ ශූරතාව ග්ලැඩියේටර්ස් කණ්ඩායම හිමි කරගත් අද දවසේ මේ රේස් ද බවුන්ස් අනි ක්‍රීඩක තරගාවලියේ ශූරතාවය හිමි කරගන්නේ ඔබ වෙනස්ම නීතියටදී වෙනස්ම තරගාවලියක් පැවතුනේ අපේ තාරුණ්‍ය ලොකු පරිවර්තනයක් දෙනයි අපි මේ තරගාවලිය පැවතුනේ අද සමාජය ගැන ඔයාලා ගන්නවා මේක.
පන්දු යවන්න බවට පත්වෙන්නේ ග්ලැඩියේටර් කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කළේ චමොත් මදුෂාන්. යෝගීෂ තමයි අද දවසේ හොඳම පිටිකරුවා බවට පත්වෙන්නේ රේස් ද බවුන්ස් 2018 බඩි ක්‍රිකට් තරගාවලියේ රේස් ද බවුන්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවයේ දිනා ගන්නා කණ්ඩායමට ඒ කුසලානය පුද කරන්නට මෙන්න අපි ආරාධනා කරනවා ග්ලැඩියේටර් කණ්ඩායම මේ තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත්ත අවස්ථා දෙකකදී ඒ වගේම ඉතාමත් හොඳ තියුණු සටනක් ලබා දෙන්නට සමත් වුණා ප්‍රතිවාදී කණ්ඩායම වලට මේ ජයග්‍රහණය වෙනුවෙන් සමාජ වගකීමක් තියෙන වැඩවලට විදු අනිවාර්යෙන්ම සහභාගී වෙනවා. මොකද සමාජයට ඇත්ත ගෙනියන්න, සමාජයේ පැතිරලා තියෙන අවිද්‍යාව විඳින්න තමයි විදු හැමදාමත් සූදානම් වෙලා ඉන්නේ. එවනම් කියලා එන්න, ආයෙත් දවසක හම්බ වෙමු.